නමස්කාර වේවා බුදු රුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම් රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝ රත්නයෙන් අවසරයි ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයක් මේ ලෝකෙට පහළ වෙන්නේ ඊටාම දීර්ඝ කාලයකට පස්සේ. ඒ බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල ශාසන තුනක් තියෙනවා. ඒ කියන්නේ මේ ශාසනය කොටස් තුනකට බෙදෙනවා. පළවෙනි එක තමයි පරයාප්ති ශාසනය. දෙවෙනි එක ප්‍රතිපත්ති ශාසනය. තුන්වෙනි එක ප්‍රතිවේද ශාසනය. දැන් පරයාප්ති ශාසනය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ බුද්ධ දේශනා ධර්මයේ විනය. එතකොට ඒකට කියනවා පරයාප්ති ශාසනය. පරයාප්ති ශාසනය මේ ලෝකේ නැත්තම් මේ බුද්ධ ශාසනයක ප්‍රතිඵල ලබන්න බෑ. ඊළඟට දෙවෙනි එක මොකද්ද? ප්‍රතිපත්ති ශාසනය. ප්‍රතිපත්ති ශාසනය කියන්නේ අර පරයාප්ති ශාසනයේ පෙන්වා දෙන ධර්ම විනය පුරුදු පුහුණු කිරීම. ඒකට කියනවා ප්‍රතිපත්ති ශාසනය. ඊළඟට මේ ධර්ම විනය පුරුදු පුහුණු කිරීම තුළ සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් ආදී මාර්ගඵල සාක්ෂාත් කිරීමට කියනවා ප්‍රතිවේද ශාසනය. එතකොට ඔය ශාසන තුනම වුණ බුද්ධ ශාසනයක ප්‍රතිඵල ලබන්න. බුද්ධ ශාසනයකින් ලැබෙන පිළිසරණ සලසා ගන්න. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළා තියෙනවා මේ ශාසනයත් තුළ මාර්ගඵල අවබෝධය කරා යන්නේ. එහෙම නැත්නම් මේ ශාසනයකින් නියම ප්‍රතිඵල ලබා ගන්නේ ප්‍රඥාවන්ත වීරියවන්ත කෙනෙක්. ඒ කෙනා මිනිසුන් අතර ඉන්න පුළුවන්. එහෙම නැත්නම් දෙවියන් අතර ඉන්න පුළුවන්, බඹුන් අතර ඉන්න පුළුවන්. ප්‍රඥාවන්ත වීරියවන්ත කෙනෙකුට තමයි මේ ශාසනේ ප්‍රතිඵල සාක්ෂාත් කරන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ ප්‍රඥාවන්ත වීරියවන්ත කෙනා මේ මිනිසුන් අතර ඉපදලා ඉන්න ඉඩ ප්‍රස්තාව තියෙනවා. එතකොට බුද්ධ ශාසනේ ප්‍රතිඵල ලබන්න නම් මේ වීරිය හසුරවන්න ඕන ආකාරය බුදුරජාණන් වහන්සේ ඉතා පැහැදිලිව දේශනා කළා තියෙනවා. කොහොමද වීර්ය ගැන සඳහන් වෙන්නේ? ඉද බික්කවේ ආර්ය ශ්‍රාවකෝ ආරද්ධ විරියෝ විහෙරති. මේ ශාසනයේ ආර්ය ශ්‍රාවකයා පටන්ගත් වීර්යයෙන් යුක්තයි. අකුසලානං ධම්මානං පහානාය කුසලානං ධම්මානං උපසම්පදාය. අකුසල් දහම් ප්‍රහාණය කිරීම පිණිසත් කුසල් ධර්මයන් උපදවා ගැනීම පිණිසත් තාමවා බලවත් වීරියකින් යුක්තයි. ඊළඟට තියෙනවා දල්ල පරක්කම වූ දැඩි වීරියකින් යුක්තයි. අනෙක්කිට දුරු කුසලේසු ධම්මේසු. කුසල් දහම් සම්බන්ධයෙන් එයාගේ තියෙන මේ වීරිය අතහරින එක නෙමෙයි. දැන් අපි ගත්තොත් බුදු ශාසනයේ ඉඳලා මේ දක්වා යම් කිසි ශ්‍රාවකෝ රහතන් වහන්සේලා ගත්තත් ගිහි ශ්‍රාවකයෝ ගත්තත් ඒ සෑම දිනම ප්‍රතිඵල ලැබුවේ මේ සූළුපටු වීරියකින් නෙමෙයි. මහා පින්වන්ත අය. ඒ කියන්නේ පාරමී ධර්මයන්ගෙන් කෙළ පැමිණි මහා පින්වන්ත අය ඊටාම සුළු උත්සාහයෙන් මේ ධර්මයේ අවබෝධ කළා තියෙනවා. සමහර විට එක ගාතාවක් අහලා අවබෝධ කළා තියෙනවා. එක ධර්ම දේශනාවෙන් අරහත්ත්වයටපත් වෙලා තියෙනවා. ඒ හැරුණකොට අනිත් සියලුම ශ්‍රාවකයෝ අප්‍රමාණ වීරියක් උත්සාහයක් වෙහස මහන්සියක් අරගෙන තමයි මේ ශාසනය තුල මාර්ගඵල අවබෝධය කරා ගියේ අරහත්ත්වයට කරා ගියේ. ඉතින් මේ ධර්මයේ පිළිසරණ ලබන්න කැමති කෙනෙක් ඒ ධර්මයේ තුල අර කියන ලද වීරිය හසුරුවන ආකාරයේ හොඳට ඉගෙනගෙන ඉන්න ඕන. අකුසල් දහම් ප්‍රහාණය කිරීම පිණිසත් කුසල් උපදවා ගැනීම පිණිසත් බලවත් වීරිය දැඩි වීරිය පවත්වන්නේ කොහොමද කියන එක ගැන හරියට විග්‍රහයකට ආවෙ නැත්තම් මේ ධර්මයේ යාට නියම ප්‍රතිඵල අත්පත් කරගන්න තියෙන අවස්ථාව අහිමි වෙන්න පුළුවන්. ඉතින් මේ වීරිය වඩන ආකාරය ගැන බුදුරජාන් වහන්සේ වදාළ ඉතාම වටිනා සුලභ වහන්න ලැබෙන්නේ නැති දුර්ලභ ගණේ දේශනාවක් අද අපි මේ අසිරිමත් ධම්සක වැඩසටහන තුලින් ඉගෙන ගන්නවා. මේ දේශනාව සඳහන් වන්නේ අංගුත්තර නිකායේ දෙවෙනි පොත් වහන්සේගේ අංගුත්තර නිකායේ දෙවෙනි පොත් වහන්සේගේ තියෙනවා කාරණා සතර බැගින් බුදුරජාන් වහන්සේ වදාළ දේශනා. එහෙමනම් අද ඔබට කරුණු කීයකින් යුතු ධර්මයක් අහන්න ලැබෙයිද? කරුණු 7කින් යුතු ධර්මයක් අහන්න ලැබෙනවා. මේකේ බුදුරජාන් වහන්සේ මේ වීරිය හසුරවන්න ඕන ආකාරය සතර ආකාරයකින් විස්තර කරනවා. බුදුරජාන් වහන්සේ වදාලා චත්තාරිමානි භික්කවේ පදානානි. පදානානි කියන්නේ වීරිය වඩන එකට කියන නමක්. මහණෙනි මේ වීරිය වඩනාකාර සතරක් තියෙනවා. කතමානි චත්තාරි. මහණෙනි මේ සතර මොනවාද? සංවර ප්‍රදානං, සංවරප් ප්‍රදානං, පහානප් ප්‍රදානං, භාවනප් ප්‍රදානං, අනුරක්කනා ප්‍රදානං. සංවරප් ප්‍රදානං කියන්නේ සංවර වීමක් තුලින් වඩන වීරිය. පහාන ප්‍රදාන කියන්නේ කෙලෙස් ප්‍රහාණය කිරීම තුල වඩන වීරිය. භාවනා ප්‍රදානය කියන්නේ බණ භාවනා සමත විදර්ශනා දියුණු කිරීම තුල තමන් තුළ උපද්ද ගන්න වීරිය. ඊළඟට අනුරක්කනා ප්‍රදාන. අනුරක්කනා ප්‍රදාන කියන්නේ උපදවාගත් කුසල් දහම් තමා තුළ ආරක්ෂා කර ගැනීම තුල එයා වඩන වීරිය. ඒ කියන්නේ ඒවා කරන්න එයාට යම්කිසි වීරියක් ඕන. දැන් බුදුරජාන් වහන්සේ විස්තර කරනවා කතමංච භික්කවේ සංවරප්පදානං. මහණෙනි සංවර ප්‍රධාන වීරිය කියලා කියන්නේ මොකද්ද? ඒ කියන්නේ එක වීරියක් වඩන්න තියෙනවා. දැන් ප්‍රධාන කියලා වචනේ මොකද පාවිච්චි වෙන්නේ? වීරිය වැඩිවීමට. එක වීරියක් වඩන්න තියෙන්නේ සංවර කිරීම තුලයි. ඒ වීරිය වඩන්න තියෙන්නේ. උන්වහන්සේ විස්තර කරනවා ඉද භික්කවේ භික්ඛු චක්කුණා රූපං දිස්වා න නිමිත්තක් ගාහි හෝති. මේ ශාසනයේ භික්ෂුව දැන් ශාසනයේ බුදුරයන් වහන්සේ මූලික වශයෙන් ඉලක්ක කරගත්තේ ගිහි ශ්‍රාවකයත් නෙමෙයි. ශාසනයේ බුදුරයන් වහන්සේ උදෙසා පැවිදි වෙච්ච භික්ෂු භික්ෂුණී කියන මේ දෙපිරිස. ඒ නිසා මේ භික්ෂුව මුල් කරලා මේ ධර්මයන් දේශනා කරන්නේ. ඉද බික්කු බික්කු චක්කුණා රූපං දිස්වා න නිමිත්තක් ගාහි යෝති. මේ ශාසනයේ භික්ෂුව ඇහෙන් රූප දැකලා එහි නිමිති ගන්නෙ නැහැ. නානුභ්‍යංජනක් ගාහි. ඒ දකින්න රූපේ අණු කොටසක්වත් නිමිති ගන්නෙ නැහැ. යත්වාදි කරන මේතං චක්කු ඉන්ද්‍රියං අසංඋතං විහරන්තං අවිජ්ජා දෝමනස්සා පාපකා කුසල ධම්මා අන්වාස වේයුම්. යම් ආකාරයකින් අසනම් වූ ඉන්ද්‍රිය අසංවරව වාසය කරද්දී අවිජ්ජා දෝමනස්සාදී පාපී අකුසල දහම් තමා පසුපස්සේ ලුහු බැඳලා කෙලෙස් හට ගන්නවා නම් තත්ත සංවරාය පටිපජ්ජති. ආන්හි සංවරේ පිණිස මේ භික්ෂුව පිළිපදිනවා. රක්කති චක්කු ඉන්ද්‍රියං. ඇස රැක ගන්නවා. චක්කු ඉන්ද්‍රියේ සංවරං ආපජ්ජති. ඇසේ සංවරයට යා පැමිණෙනවා. ආන්නේක යාට සංවර කිරීම පිණිස වඩන වීරිය. ඊළඟට තියෙනවා සෝතේන සද්දං සුත්වා. කණෙන් අහන්න ලැබෙනවා ශබ්ද. එතකොට මේ ශබ්ද අතර තියෙනවා පින්වත්නි ප්‍රියමනාප මිහිරි ශබ්දත් තියෙනවා අප්‍රියමනාප අකමැති ශබ්දත් තියෙනවා. එතකොට මේ කණෙන් සද්ද අහන්න ලැබුණාන් පස්සේ නිමිත්තක් ගාහි හොති. ඒ කියන්නේ අර සද්දේ හැයිච් එක හිතට ගන්නෙ නෑ ඒ සටහන. දැන් රූපේ සටහනක් තියෙනවා වගේම සද්දේ සටහනක් තියෙනවා. ඒ නිමිත්ත ගන්නෙ නෑ. ඊළඟට ඒකේ අණු කොටසක් ගන්නෙත් නෑ. නානුභ්‍යංජනක් ගාහි. කොයි විදිහකද ගන්න නැත්තේ යත්වාධිකරණ මේතං සෝතීන්ද්‍රියං අසංඋතං විහරන්තං යම් සද්දයක් අහලා කන නම් වූ ඉන්ද්‍රිය අසංවර වාසය කරද්දී කෙලෙස් හට ගන්නවද අවිජ්ජා දෝමනස් ආදී පාපී අකුසල් හට ගන්නවද තත්ත සංවරාය පටිපද්‍යති ආන් එහි සංවරය පිණිස පිළිපදිනවා රක්කති සෝතීන්ද්‍රියං කන නම් වූ ඉන්ද්‍රිය රැක ගන්නවා ඔය විදිහටම තියෙනවා නාසයට ගඳ සුවඳ ලැබෙනවා එතකොට නාසයට ගඳ සුවඳ ලැබෙන එක ප්‍රියමනාප මිහිරි සුවඳ ලැබෙන්නත් පුළුවන්. අප්‍රියමනාප අකමැති ගන්ධය ලැබෙන්නත් පුළුවන්. එතකොට මේ දෙකේදීම භික්ෂුවේ නිමිති ගන්නෙ නැහැ. ඊළඟට අනු නිමිත්තක් ගන්නෙත් නැහැ. නාසය සංවර කරගන්න. ඒ සංවර කරගන්නේ සංවර නොකරගත්තොත් එහෙම කෙලෙස් හටගෙන අරුබුදයක් කරා මේ ජීවිතේ යනවා. මොකද දැන් ජීවිතයේ තියෙන අභ්‍යන්තර අරුබුදේ විසඳන්නනේ මේ සාසනය ඇවිල්ලා පිළිවෙත් පුරන්නේ ජීවිතේක අභ්‍යන්තර අරුබුදේ හටගන්නේ මේ ඇස ඔස්සේ ඊළඟට කන ඔස්සේ නාසය ඔස්සේ ඊළඟට දිව ඔස්සේ ශරීරය ඔස්සේ මනස ඔස්සේ දැන් මෙන්න මේ ආයතන 6 තමයි භික්ෂුව සංවර කරන්නේ ඒක සංවර කරන්න ඔබ හිතන්නේ වීරියක් උමනාද නැද්ද උමනයි මොකද වීරියක් නැත්නම් අපි සාමාන්‍යයෙන් උමනා රූපෙත් බලනවා උමනා නැති රූපෙත් බලනවා මොකද මේ රූපවල තියෙන ආස්වාදය. ඒ ආස්වාදයට තමයි මේ කෙලෙස් සහිත සත්වයා වසඟ වෙන්නේ. එතකොට මේක සංවර කරගත්තේ නැතුනම් පස්සේ දැන් ආස්වාදයක් තිබ්බට සමහර වෙලාවට වෙන අහිත පිණිස දුක් පිණිස පවතිනවා. අකුසල් හට ගන්නවා. එතකොට මේක සංවර කරන්න ඕන. එහෙම සංවර කරගත්තේ නැත්නම් මේ ජීවිතයේ අභ්‍යන්තර අරුබුදේ විසඳ ගන්න බෑ. දැන් හොඳට ගත්තොත් අපි හිතමු දැන් අපි ගෙවල් දොරවල් වල ඉන්නවා. කීම. එතකොට ගෙවල් දොරවල් වල ඉද්දී නොයෙක් සමහර විට ප්‍රශ්න හට ගන්නවා. ඒ හටගෙන සමහරට බොහෝ හිත් පීඩා හට ගන්න වෙලාවල් නැද්ද අපේ ජීවිතවල? තියෙනවා. ඊළඟට ප්‍රියමනාප දේවල් නිසාත් අපි තුල හට ගන්න හිත් පීඩා. හට ගන්න ඒ ප්‍රියමනාප දේවල් සමහර විට අපෙන් වෙන් වෙලා යන්න සිද්ධ වෙනවා. ප්‍රියමනාප දේ අහිමි වෙනවා. අහිමි වුණාන් පස්සේ අපිට දුක් දුම්නස් හට ගන්නවා. මේකනේ ජීවිතේක තියෙන අරුබුදේ. ශෝක, පරිදේව, දුක් දුම්නස්, උපායාස මේවනේ. එතකොට මෙන්න මේ අරුබුදේ කරා භික්ෂුව තමන්ගේ ජීවිතය ගෙනියන්න දෙන්නේ නැහැ. ඒකයි සංවර කරන්නේ. දැන් මේ සංවරයේ පුදුම විදිහට බුදුරජාන් වහන්සේ විස්තර කරලා තියෙනවා. දැන් අපි හිතමු අපිට කෙනෙක් බයිනවා කියලා. ඔන්න ගෙදර දැන් අපි කට්ටිය ඉන්නවා. ඉද්දී ඔන්න තාත්තට කේන්ති ගිහිල්ලා අම්මට බැන්නා. ඒතර බැන්නාම අර බැනපු සටහන් තියෙනවානේ. බයින වෙලාවට මූණ ලස්සන නැහැනේ. මූණ නපුරුයි. රවලා බලන්නේ. ඊළඟට මිහිරි වචන කතා කරන්නේ ඕවා තමයි අම්මගේ හිතේ මතකේ තියෙන්නේ. ඒ නිමිත්ත හිතට ගත්තොත් දිගින් දිගට අකුසල් එනවා. කේන්ති හට ගන්නවා. ඊට පස්සේ අම්මත් බයිනවා. රණ්ඩුවට පැටලෙනවා. ලොකු අරුබුදයක් කරා යනවා. එහෙම සාමාන්‍යයෙන් අපේ ජීවිතවල වෙන්න බැරි දෙයක් ඕන තරම් තියෙනවා. ආන් එතන තමයි එයා වීරියෙන් සංවර කරලා වඩන්න තියෙන වීරිය එතන. එහෙම නැත්නම් අකුසල් හට ගන්නවා. ඊට පස්සේ බොරු කියනවා, කේලම් කියනවා, පරුස වචන කියනවා, අරුබුදු ගොඩයි ජීවිතවල. ඊළඟට ඇසත් එහෙමයි. ඇසත් යා සංවර කරන්න ඕන. අපිට සමහරට අප්‍රියමනාප දේවල් දකින්න ලැබෙනවා. සමහරට කෙනෙක් පුංචි දෙයක් වෙන බලා කෙනෙක් කතා කරන්නේ නැතුව ඉන්න පුළුවන්. කෙනෙක් සමහරට රවල බලාගෙන යන්න පුළුවන්. ඒතකොට මේ නිමිත්ත හිතට ගත්තාන් පස්සේ අසවලා මාට රවල බලලා ගියා මාත් ඒ කතා කරේ නැහැ. මම කතා කරන්නේත් නැහැ. මොකද මං විතරක් මේකෙදි මේ පාච්චල් වෙලා ඉන්න ඕනේ කියලා හිතලා එයාත් ඊට පස්සේ ඔන්න හිතන්න පුළුවන්. ඊට පස්සේ යාගේ ජීවිතේ එකට එක කිරීම, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය මේවනේ හටගන්නේ. අන්න බලන්න අර පුංචි සිදුවීමක් ඔස්සේ ජීවිතේ ලොකු අරුබුදයක් කරා ගෙනියනවා. ඒ එහෙම යන්නේ නැති වෙන්න තමයි මේක ඒ නිමිත ගන්න එපා කියනවා. අනු නිමිත ගන්නත් එපා කියනවා. දැන් සමහරුන්ට බැන්නාම අසෝලා මට මේ විදියටයි බැන්නේ මට මේ විදියටයි බැන්නේ මේක මට හරි අසාධාරණයක් වුණේ කියලා අරගෙන මෙනෙහි කරනවානේ අනිත් ඇත්ත එක කියනවානේ මට සුදුසු නෑ මේ විදියට බනින්න ඇයි මම මොකද කරපු වැරද්ද කියලා ආගේ නිමිති ගත්තාන් පස්සේ ඉතින් අන්න ඒක අකුසලයේ කරා යනවා ඊට පස්සේ ඉතින් භික්ෂුවට කියනවා මේක සංවර කරන්න කියලා හොඳට දැන් මේ සංවරය ගැන බුදුරජාන් වහන්සේ වදාළේ හරි පුදුම වුණා උපමාවක් අදාළ මහණෙනි භික්ෂූට සංවරය තියෙනුනේ මෙන්න මේ විදිහට. ලස්සන කතන්දරයක් දාලා උන්වහන්සේ මහණෙනි ඉස්සර කාලේ ඉබ්බෙක් ගං ඉවුරක් දිගේ ගොදුරු සොය සොයා ගියා. ඒතර ගං ඉවුර දිගේ මේ ඉබ්බා ගොදුරු සොය සොයා යද්දී ඈත තියා නරියෙක් දැක්කා මේ ඉබ්බෙක් ගොදුරු සොය සොයා යනවා. නරියා මොකද කළේ? නරියා කිට්ටු වුණා ඉබ්බා ළඟට. ඉබ්බා ළඟට කිට්ටු වුණා දැන් මං මේ ඉබ්බාගේ කොහෙන් හරි අණ්ඩකින් අල්ලලා කරාගෙන කනවා කියලා. ඉතින් ඉබ්බත් හොඳ වෙලාවට දුර දිහා දැක්කා මේ නරියා එනවා. දැකලා මොකද කළේ? මේ නරියෙක් එනවා. දැන් මල් ළඟට ආවොත් මට මෙතන අනතුරක් තියෙනවා. ඊට කලින් මං මගේ අනුබණු ටික අකුල ගන්න ඕනේ කියලා ඔක්කොම අනුබණු ටික අකුලගෙන හිටියා. දැන් නරියත් ළඟට ඇවිල්ලා බලන් ඉන්නවා. දාපු දෙන්කෝ අඬ දාපු හැටි දාපු අඬ කඩාන කනවා. කොයි අඬු අත දාන්නේ බෙල්ල දැම්මොත් බෙල්ල කඩාන කනවා. කකුල දැම්මොත් කකුලෙන් කඩාගෙන කනවා කියලා. ඉබ්බත් එක අණ්ඩක්වත් එළියට දාන්නේ නැහැ. එතකොට ඒකට ඉබ්බා කැපවීමක් කරන්න ඕනේ නැද්ද? අඬු බඬු ටික අකුඩු කරන් ඉන්න. ලොකු කැපවීමක් කරන්න ඕන. ලොකු වීර්යයක් ගන්න ඕන. එතන කෑමක් නැහැ එතකොට. කියනවා මහණෙනි අර නරියා බලාගෙන හිටියා ඉබ්බා කිසිම අණ්ඩක් එළියට දැම්මේ නැහැ. නරියාට එපා වෙලා ගියා මේක කිසි අණ්ඩක් දාන්නේ නැහැ එළියට. කියලා එපා වෙලා ගියා කියනවා. මහණෙනි සාසනයට ආපු භික්ෂුවත් අඬු බඬු ටික අකුලගෙන ඉන්න කියනවා කෙලෙස් හට ගන්න නැතුව. මොනවද මේ භික්ෂුවගේ තියෙන අඬු බඬු ටික? ඇස නම් වූ ඉන්ද්‍රිය සංවර කරගන්න කියනවා. කන නම් වූ ඉන්ද්‍රිය සංවර කරගන්න කියනවා. නාසය නම් වූ ඉන්ද්‍රිය සංවර කරගන්න කියනවා. දිව නම් වූ ඉන්ද්‍රිය සංවර කරගන්න කියනවා. කය නම් වූ ඉන්ද්‍රිය සංවර කරගන්න කියනවා. මනස නම් වූ ඉන්ද්‍රිය සංවර කරගන්න කියනවා. හැබැයි පින්වත්නි මේ සංවරයට එන්න නම් දැන් මේකට තමයි කියන්නේ සංවර ප්‍රධාන වීරිය. ඒ කියන්නේ සංවර කිරීම තුල වඩන වීරිය. දැන් අපේ ජීවිතේ අපට උවමනා අකුසල් දුරු කරන්නත් කුසල් වඩන්නත් නේ උවමනා. ඒ සඳහා කරන එක වීරියක් තමයි මේ සංවර ප්‍රධාන. ඒතර මේ සංවරයට එන්න නම් ඔබ හිතන්නේ අපේ ජීවිතේ නිරන්තරයෙන් පවත්ව ගන්න අවදිමත් බවක්. ඒ කියන්නේ ජීවිතේ හැම වෙලෙම අවදියෙන් සිටීමක් නැත්තම් අවදීන් කියන්නේ මෙතන මේ සිහිනුවන උපද්වාගෙන හිටියේ නැත්තම් අපිට මේක කරගන්න පුළුවන් වේද? මේ කරන්න බෑ පින්වත්නි. මේක කරන්න නම් හැම වෙලෙම තමන් මේ ජීවිතේ මේ වර්තමානයේ තුල අවදි වෙච්ච සිහියකින් ඉන්න ඕන. එහෙම නැතුව සංවර කරන්න බෑ. ලස්සන රූප දැක්කාම මේ රූප ඔස්සේ ඇදිලා ගිහිල්ලා ඉවරයි. ගොඩාක් වෙලා ගියන් පස්සේ තමයි සමහරට මේක මතක් වෙන්නේ. අප්‍රිය අමනාප දේ අහපන් පස්සේ හිතට කේන්ති අරන් ගොඩක් වෙලා ගියන් පස්සේ තමයි මතක් වෙන්නේ. සංවර කරනවා කියන එක බුදුරයන් වහන්සේ කෙනෙක් වදාලා අර මේ ගොපල්ලෝ ඉන්නවනේ ගවය බලන. එතකොට ඒ ගවයන්ගේ හට ගන්නවා තුවාල. ගොපල්ලාට මේ තුවාලේ වහන්න කියනවා. මෝඩ ගොපල්ලා ඉන්නවා කියනවා තුවාලේ වහගන්නේ නැහැ. අදක්සයි මෝඩයි. ඒ ගවයන්ගේ තුවාල වහන්නේ නැහැ. බෙහෙතේ දාලා මේ වහන්න ඕන. නැත්තම් මොකද වෙන්නේ? නිලමැස්සෝ බිත්තර දානවා. ඉහිඳ තියනවා කියලා කියන්නේ. එතකොට මේක එහෙම වැහුවේ නැත්තම් තුවාල ටික වැහුවේ නැත්තම් අර තුවාල වලට මැස්සෝ වහලා පණෝ ගහලා තුවාලේ උඩු දුවලා එක්ක මාරාන්තික දුකටපත් වුණ එක්කගේ ගවයා මැරෙනවා. ඒ වගේ මේ සංවරය කරගන්න කියනවා. එහෙම සංවර කරගන්න බොහෝ උපකාර වෙන කරුණු දෙකක් තියෙනවා. අපි කියන්නේ දැන් මේකට තමයි මේ වර්තමානයේ තුල අවදිමත් වෙච්ච සිහියකින් ඉන්න ඕනේ කියලා. ඒකට එහාට බොහෝ උපකාර වෙන දෙයක් තියෙනවා. ඉරියාපතත් සති සම්පජාඤ්ඤයත්. මොකද්ද? ඉරියාපත භාවනාවත් සති සම්පජාන බවත්. ඉරියාපත කියලා බුද්ධ දේශනා කොහොමද විස්තර වෙන්නේ? ගච්ඡන්තෝ වා ගච්ඡාමීති පජානාති. භික්ෂුව දැන් ශාසනයේ භික්ෂුව විතරන්නේ මේ ගිහි ගෙදර ඉන්න කෙනාටත් මේ විදිය තමයි මේ ධර්මය. එතකොට ඇවිදගෙන යනවා කියලා හොඳ කල්පනාවෙන් යා ඉන්නවා. ඒ කියන්නේ ඒක දැනගන්නවා. පජානාති කියන්නේ දැනගන්නවා. තිතුවා තිතුම් හේති පජානාති. සිටගෙන ඉද්දී මම දැන් මේ සිටගෙනයි සිටින්නේ කියලා ඒක දැනගන්නවා. නිසින්නෝවා නිසින්නෝමේති පජානාති. වාඩි වෙලා ඉන්න වෙලාවල් වල මම මේ වාඩි වී සිටින්නේ කියලා ඒක දැනගන්නවා. සයනෝවා සයනෝමේති පජානාති. හාන්සි වෙලා ඉද්දි මං හාන්සි වෙලා ඉන්නේ කියලා ඒක දැනගන්නවා. යතා යතාවා පනස්සකායෝ පනහිතෝ හෝති තථා තථානම් පජානාති. යම් යම් ආකාරයකින් මේ කයේ ඉරියව් පවත්වනවාද ඒ අයුරින් එයා හොඳට සිය පවත්වනවා. ඕන් ඕකට කියනවා ඉරියාපත කියලා. ඕන්න එතකොට අපේ ජීවිතයේ මේ වර්තමානය තුල කය කෙරෙහි සිහිය පිටුවාගෙන ඉන්නවා. මොකද අපේ හිතට යම්කිසි අරමුණක් නැත්තම් මේ හිතට පැවැත්මක් නැහැ. එතකොට අපි කය කෙරෙහි සිහිය පිටුවන්නේ නැත්තම් අපේ හිත එක එක දැකපු රූප ඔස්සේ දුවනවා, අහපු ශබ්ද ඔස්සේ දුවනවා, ලබපු සුවඳ ඔස්සේ දුවනවා. මේක දුවනවනේ. එතකොට ඒ ඔස්සේ දුවන්නේ නැති වෙන්න නම් කුසල් අරමුණක් හිතට දීලා තියෙන්න ඕන. ආන් ඒකට තමයි මේ ඉරියාපතය පුරුදු කරන්නේ. එතකොට හැම වෙලෙම යා වර්තමාන ජීවිතය තුළ වර්තමානයේ සිද්ධ වෙන දේ ගැන අවධානයකින් ඉන්නවා. එතකොට අකුසලයක් හටගත්තොත් අසංවර වෙන්න කරුණු යෙදිච්ච ගමන් එයාට සිහිය ඉපදෙනවා. මතක් වෙනවා. මේක මම බලන්න හොඳ නැහැ. මේක මම අහන්න යන්න හොඳ නැහැ. මගේ හිතේ අවුල් හට ගන්න පුළුවන් කියලා. මොකද තුවාලේ වැහුවේ නැත්තම් තුවාලේ උඩු දුවනවනේ. උඩු දුවලා ලොකු ප්‍රශ්න වලට යනවනේ ඊට පස්සේ. ආන් ඒ වගේ. ඉතින් මේ තුවාල හයක් පාවිච්චි කරනවා වගේ වැඩක් අපි මේ ජීවිතේ සම්බන්ධයෙන් මේ කරන්නේ. හොඳට බලන්න අපේ ජීවිතේ මොනවා හරි ප්‍රශ්න හටගත්තා නම් රණ්ඩු සරවල් හටගත්තා නම් හිත වේදනා හටගත්තා නම් එක්ක ඇසෙන් ඒක මුල් වෙලා තියෙන්නේ. එක්ක කණෙන් ඇතුළු වෙච්ච එකක්. එක්ක නාසයෙන් ඇතුළු වෙච්ච එකක්. එක්ක දිවෙන් ඇතුළු වෙච්ච ප්‍රශ්නයක්. දිවිනුත් ප්‍රශ්න හට ගන්නවනේ. කෑම වීම රස නැතුණා මේකට ප්‍රශ්න හට ගන්නවා. රණ්ඩු කර ගන්නවා. එක්ක ඒක කායික පහසුකෙන් හටගත් එකක්. එක්ක මනසෙන් හටගත් අරමුණක්. එහෙමනේ මේක හටගන්නේ. එතකොට මේ සංවරයට එන්න එයා ඉස්සලාම ඉරියාපත පුරුදු කර ගන්න ඕන. ඊළඟට තව එකක් තියෙනවා වැදගත් වෙන. ඒකට කියනවා සම්පජන්නේ. සම්පජන්නේ කියන්නේ ඉරියාපතටත් වඩා ගැඹුරු එකක්. ඒකේ බුදුරජාණන් වහන්සේ වදාළේ අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති. ඉස්සරහට යද්දී ආපස්සට එද්දී හොඳ කෙලිස් ප්‍රහාණය කිරීමේ නුවණින් යුක්තයි. එතකොට නුවණින් යුක්තය කියන්නේ මේ ජීවිතය තුළ සිද්ධ වෙන ක්‍රියාවලිය මෙයා හේතුඵල වශයෙන් දකිනවා. ඒ කියන්නේ ඉස්සරහට යද්දී ආපස්සට එද්දී හොඳ නුවණක් ඇතුව තමයි ඒක කරන්නේ. ඊළඟට ආලෝකිතී විලෝකිතී සම්පජානකාරී හොති. වටපිට බලද්දී හොඳ කල්පනාවෙන් වටපිට බලනවා. දැන් සමහරවිට අපේ ජීවිතවල හැම වෙලෙම මේ සිහිය පිටුම කියලා එකක් නැහැනේ. එතකොට සිහි මූලා වෙලා වටපිට බලපුවම් පස්සේ නොගැලපෙන දේවල් හටගෙන නොගැලපෙන දේවල් දැකලා අපේ තුල සමහරවිට කෙලෙස් හට ගන්න නැද්ද? කෙලෙස්ේ හට ගන්නවා. ඊළඟට කල්පනාව නැතුව වටපිට බලලා එක එක දේවල් අහන්න ගියම් පස්සේ සමහර දේවල් අහද්දී මේක මිහිරි වගේ. පස්සේ ජීවිත අභ්‍යන්තරේ මහා අවුල් හට ගන්නවා. එතකොට අපිට තියෙන අපරාධි මම මේ කතාවට නිකන් පැටළුනේ මේ වැඩක් නැති දෙයක් නේ කියලා හිතෙනවා. එතකොට අන්න බලන්න. එතකොට මේ ජීවිත අර්බුදි හටගන්නේ මේ විදිහට. එතකොට මේ භික්ෂුවට කියනවා වටපිට බලද්දි හොඳ කෙලස් ප්‍රහාණය කිරීම නුවණින් යුතුව ඉන්න. සම්මිංජිතේ පසාරතේ සම්පජානකාරී හෝති. අතපය දිගහරිද්දි හකුලද්දි හොඳ කල්පනාවෙන් ඉන්න කියනවා. ඊළඟට තේනවා භික්ෂුවගේ දැන් පරිහරණය කරන දේවල්ට තියෙන පාත්‍ර සිවුරු මේවනේ. සංඝාටිපත්ත චීවර ධාරණේ සම්පජානකාරී හෝති. පාත්‍ර සිවුරු පරිහරණය කරද්දී කල්පනා වෙන්නේ. දැන් ගිහි ගෙදර ඉන්න කෙනාට නම් එයා ඇඳුම් පැළඳුම් අදිද්දී ගමම් බිමන් යද්දී බඩු මුට්ටු පරිහරණය කරද්දී කල්පනාව තියෙනවනේ. හැබැයි මේ කියන්නේ මේ පුංචි දෙයක් නෙමෙයි. මේක මේ ලොකු දෙයක්. ඒ කියන්නේ එකපාර මේක කරගන්න බෑ. කාලයක් තිස්සේ පුරුදු පුහුණු වීම තුල තමයි මේක දිනු කරන්න තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා ආසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හෝති. කනබුන වෙලාවටත් සී කල්පනාවෙන් ඉන්න කියලා නැත්තම් කෙලෙස් හට ගන්නවා කියනවා. දැන් භික්ෂුව පින්ඩපාත වැඩියෙන් පස්සේ සමහරට ප්‍රණීත ආහාර හම්බෙනවා. ප්‍රණීත ආහාර හම්බුන පස්සේ භික්ෂුව කල්පනාවෙන් හිටියේ නැත්තම් මේක අනුභව කරද්දී අන්න අසවල් දිහායෙන් හොඳට හම්බ වෙනවා. ඒ හින්දා මං එහෙට ගියා නම් හොඳයි කියලා හිතෙනවා. අන්න එතකොට කෙලෙස් හට ගන්නවනේ. එතකොට ආන් ඒක ඒ භික්ෂුවට අනුතුරා. ඊළඟට අපි ගිහුම් භික්ෂුව පින්ඩපාත වඩන රස නැති අමහිරි කටුක ආහාර හම්බ වෙනවා. එතකොට භික්ෂුව සිහි කල්පනාවෙන් ඒක වැළඳුවේ නැත්තම් කල්පනා කරනවා අර පැත්තෙන් ආ යන්නවත් උදේ නැහැ. ඒ පැත්තේ රසට දෙන්නේ නැහැ කියලා හිතෙන්න පුළුවන්. ඒ නිසා මේ කන බොනකොට දානේ වළඳනකොට ඊළඟට රසවත් දෙයක් වළඳද්දී හැම තැනමදීම හොඳ කල්පනාවෙන් ඉන්න කියනවා. එතකොට එයාගේ ජීවිතයේ කෙලෙස් හටගන්නේ නැහැ. හටගන්න ගියොත් එයාට සංවර කරන්න දැන් සිහි උපද්දගෙන ඉන්නවා. ඒකයි. ඊළඟට තියෙනවා උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී යෝති. වැසිකිලි අධි බව සී කල්පනාවෙන් ඉන්න කියනවා. ඊළඟට ගතේ තිතේ නිසින්නේ සුත්තේ జాగරිතේ භාසිතේ තුන්හි භාවේ සම්පජානකාරී යෝති. ඒ කියන්නේ යනකොට හිටගෙන ඉන්නකොට වාඩි වෙලා ඉන්නකොට කතා බස් කරනකොට නිස්සද්ද වෙන්නකොට මේ සෑම තැනම කෙලෙසුන් ප්‍රහාණය කිරීමෙන් වුණේ යුක්ත වෙන්න ඕන. එතකොට මේ කෙලෙසුන් ප්‍රහාණය කියන නෝන කියන්නේ මෙයාගේ ජීවිතයේ අභ්‍යන්තරයේ මේ සිද්ධ වෙන දේ එයාට හේතු ඵල සහිතව තේරුම් ගන්න පුළුවන්. අපි තුන් දැන් එහෙම යද්දියාට පොඩ්ඩක් අසංගරවලා රාගයක් හටගත්ත කියලා. එතකොට ඉක්මනට තේරුම් ගන්නවා මාතුළු මේ සුබ නිමිත්තත් අයනුසු මනසකාරයත් නිසා මේ අරුබුදි හටගත්ත කියලා තේරුම් ගන්නවා. මොකද සිහිය පිටුලගෙන ඉන්නේ. අන්න ඒකයි. එතකොට මේ විදියට ඉන්ද්‍රිය සංවර කිරීම කරන්න එයා වීරියක් වඩන්න ඕන. එහෙම නැතු මේක කරන්න බෑනේ. ලොකු වීරියක් වඩන්න ඕන. ආන් ඒකට කියනවා සංවර ප්‍රධාන වීරිය. මෙහෙම තමයි අපේ වීරිය හසුරවන්න තියෙන ජීවිතේ. මේකට කියන්නේ මොකද්ද? සංවර ප්‍රධාන. සංවර ප්‍රධාන කියන්නේ මේකට. එතකොට ආන් මේ විදියට වීරිය වඩන කෙනෙකුට තමයි අකුසල් ප්‍රහාණය කිරීමටත් කුසල් උපදවා ගැනීමටත් අවස්ථාව ලැබෙන්නේ. මොකද බුදුරජාණන් වහන්සේ වදාලා සාමාන්‍ය ප්‍රകൃති ස්වභාවයේ සත්‍යයගේ. හරි ලස්සන උපමාවක් උන්වහන්සේ වදාලා මහණෙනි එක මිනිසෙක් හරි අපූර්ව වැඩක් කළා. මේ කැලේට ගිහිල්ලා නානා ස්ථාන ඇසුරු කරන නානා ගෝචර ස්ථාන ඇති ඊළඟට නොයෙක් ආහාර වර්ග අනුභව කරන සත්තු 6 දෙනෙක් අල්ලගන්න හිට ඒ අල්ලගත් සත්තු 6 දෙනා කියනවා කිඹුලෙක් අල්ලගෙන ලණුවක ගැට ගැහුවා කියනවා. ඊළඟට වඳුරෙක් අල්ලගෙන ලණුවක ගැට ගහනවා. ඊළඟට නයෙක්ව අරගෙන ලණුවක ගැට ගහනවා. ඊට පස්සේ හිවලෙක් අරගෙන ලණුවක් ගැට ගන්නවා, බල්ලෙක් අරගෙන ලණුවක් ගැට ගන්නවා, පක්ෂියෙක් අරගෙන ලණුවක් ගැට ගන්නවා. මේ මිනිස්සු කරපු වැඩ. ඊට පස්සේ මේ මිනිස්සයා මොකද කරන්නේ? අර ලණු 6කින් ගැට ගහලා හිටපු සත්තු 6 දෙනා ඔක්කොම එකට ගැට ගැහුවා. අනිත් කෙරවලවල. ඒ ගැට ගහලා තෑරියා. ඒතර බුදුරයන් වහන්සේ දේශනා කරන මහණෙනි, ඒ අතෑරියන් පස්සේ දැන් කිඹුලා ඉන්නේ වතුරේනේ. ඊළඟට වඳුරා ඉන්නේ ගස්වල. හිවලා ඉන්නේ සොහොනේ. ඊළඟට බල්ලා ඉන්නේ ගම ඇසුරු කරගෙන, පක්ෂියා අහස ඇසුරු කරගෙන ඉන්නවා, නාගයා තුඹ තියෙන්නේ. එතකොට මේ එක එක ස්ථාන ඇසුරු කරන 6 දෙනෙක් තමයි මේ ගැට ගැහුවේ. ඒගොල්ලෝගේ ආහාරත් වෙනස්. කිඹුලා අදීනවා කියනවා අර ලනුව ඌ ඉන්න තැනට යන්න, වතුරට යන්න. ඊළඟට සුනකයා අදිනවා කියනවා ගමට යන්න. හිවලා අදිනවා කියනවා සොහොනට යන්න. ඊළඟට පක්ෂියා ඉගිලෙන්න හදනවා, නායා තුඹසට යන්න හදනවා. ලොකු ආරබුදයක් හට ගන්නවා කියනවා මේගොල්ලෝ අතර. බුදුරයන් වහන්සේ වදාළා මහණෙනි, ඕන් ඔය වගේ කිව්වා මේ ජීවිතෙත් ඇස අදින්නෙම ලස්සන රූපේ හොයාගෙන කියනවා. අන්න මේ කොච්චර සත්‍යයක් උන්වහන්සේගේ ධර්මයේ තුල තියෙනවද? කන අදිනවා කියනවා මිහිරි සද්දේ කරා. නාසය ඇදගෙන යනවා කියනවා මේ මිහිරි සුවඳ කරා. ඊළඟට දිව අදින්නේ මිහිරි රසය කරා කියනවා. කය ඇදලා යන්නේ මිහිරි පහස කරා කියනවා. මනස ඇදලා යන්නේ මිහිරි අරුමුණ කරා යනවා කියනවා. එතකොට මේක ලීසි පහසු දෙයක් නෙමෙයි. ඒ ඇදිල්ල කියනවා මහණෙනි මෙහෙම ඇදලා මේ සත්තු 6 දෙනාම හෙම්පත් වෙනවා කියනවා. ඇයි 6 පැත්තකට නෑදින්නේ? එතකොට යන් සතෙකුට හයිය තිබ්බොත් එimhe අර 5 දෙනාම අකුලගෙන ඇදගෙන ඒ සතා යනවා කියනවා. එතකොට කිඹුලට නම් හයිය තිබුණේ කිඹුලා ඇදගෙන ඔක්කොම ඇදගෙන වතුරට යනවා. මේ වගේ කිව්වා සංවර කරපු නැති ජීවිතේ රූපේ බලවත් වුණොත් අනිත් ඔක්කොම අමතක කරලා රූපේ කරා හිත දුවනවා කියනවා. ඉතින් මේ වගේ ජීවිතයක් තමයි අර වීරියෙන් සංවර කරන්න තියෙන්නේ. හැබැයි මේකෙදි උන්වහන්සේ වදාලා කායගත සතිය හොඳට වැඩුවොත් අර සත්තු 6 දෙනාම අල්ලා හොඳ බලවත් කණුවක ගැට ගැහුවා වගේ කියනවා. ඊට පස්සේ අදින්න බෑ කියනවා. ආන් එහෙම තමයි මේක මේ දිනු කරන්න තියෙන්නේ. ඉතින් ඕක සංවර ප්‍රදානේ. දෙවෙනි ප්‍රධාන වීරිය බුදුරයන් වහන්සේ විස්තර කරනවා කතමංච බික්කවේ පහනප්පදානං. මහණෙනි මේ ප්‍රහාණය කිරීම වශයෙන් වීරිය වඩන්න තියෙන ඒ ප්‍රධාන වීරිය මොකද්ද? ඒකේ තියෙන ප්‍රහාණය කරන්න වීරිය. ඉද බික්කවේ බික්කු උප්පන්නං කාම විතක්කං නාදි වාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභවං ගමේති. මහණෙනි මේ ශාසනීය භික්ෂුව කාම විතරක උපන්නට පස්සේ නාදි වාසේති ඒක ඉවසන්නේ නැහැ. පජහති අතහරිනවා, විනෝදේති දුරු කළා දානවා, බ්‍යන්ති කරෝති නැති කළා දානවා, අනභවං ගමේති ආයමත් හට නොගන්නා ස්වභාවයට පත් කරනවා. කාම විතරකට ගත්තන් පස්සේ උප්පන්න ව්‍යාපාද විතක්කන්. ඔන්න භික්ෂුවට පුළුවන් ව්‍යාපාද විතර්ක හට ගන්න මොන වගේ ප්‍රශ්නයකට. ඇයි දැන් ඒ කාලේ භික්ෂුන් වහන්සලා පින්ඳ පාති වඩිද්දී ගම්වල හැසිරෙද්දී හරියට බ්‍රාහ්මණයෝ බැනලා තිනවා. ඊළඟට භික්ෂුන් වහන්සලා නොයේ කරදර කළා තිනවා. එතකොට සමහරට ව්‍යාපාද විතර්ක හට ගන්න පුළුවන්. හැබැයි එතකොට භික්ෂුවක ඉවසන්නේ නාදි වාසේති පජහාති. ඒක බැහැර කරනවා, අතහරිනවා. විනෝදේති දුරු කළා දානවා. බ්‍යන්ති කරෝති නැති කළා දානවා. අනභවං ගමේති ආය හට නොගන්නා ස්වභාවයට පත් කරනවා. මේ තරහට ගත්තන් පස්සේ ඊළඟට විහිංසාව විතරක් හට ගන්නවා කෙනෙකුගේ ජීවිතයේ. ඒ කියන්නේ අනුන්ට හිංසා කරන්න ඕන, පීඩා කරන්න ඕන, මට රිදෙවුවා නම් මමත් එයාට රිදවන්න ඕන. මේ ඔක්කොම විහිංසාව විතරක. හරියට සමාජයේ තියෙනවනේ. දැන් සමාජයේ මේ විහිංසාව විතරක වලට තමයි තැන දීලා තින්නේ. දැන් අපි තුන් කෙනෙක් තව කෙනෙකුට බයිනවා. බැන්න පස්සේ ආ නිස්සද්දව ඉන්නවා. අනිත් අය මේ අවුස්සනවා. ඔයා විතරකයි නිස්සද්ද වෙන්නේ. ඔයත් ඔකට කතා කරන්න මන් නම් නිකන් ඉන්නේ නැහැ කියලා මේ අවුස්සනවා. එතකොට අර ඇවිස්සලා නැතු හිටපෙක් කෙනත් ඇත්ත තමයි මේ කියන්නේ මාත් මේකට මොන හරින් කියන්න ඕන කියලා හිතලා එයාත් ඇවිස්සලා යනවා. අන්න ඊට පස්සේ විහිංසාව විතරක. ඊළඟට තව කෙනෙකුට ගැහුවොත් ඔයා ඔකට නිස්සද්ද වෙලා ඉන්න ඕනේ නැහැ. ඔයත් ඔකට මේ ප්‍රතිප්‍රහාරයක් දෙන්න ඕන කියලා කියනවා. එතකොට ඒකෙන් විහිංසාව විතරකනේ. එතකොට භික්ෂුවට මේක එන්න පුළුවන් කියනවා. භික්ෂුව විතරක් නෙමේ මේ ශාසනයේ ධර්මයේ ඇතින ගිහි ශ්‍රාවකයටත් මේවා එනවා. කොටිම කියනවා නම් අපේ ජීවිතවල යම්කිසි ආරවුල්, අර්බුද, ප්‍රශ්න හට ගන්නවා නම් එක්ක කාම විතරක වලින්, එක්ක ව්‍යාපාද විතරක වලින්, එක්ක විහිංසාව විතරක වලින්. හොඳට බලන්න. තමහලට ගෙවල් දොරවල් වල පුංචි දෙයට තමයි ප්‍රශ්නේ හටගන්නේ. සමහරට අම්මා උයන කෑම තාත්තට රහනේ. ඒක දරුවන්ට රහනේ. දරුවෝ රණ්ඩු අල්ලනවා මේකට. ඊට අම්මත් කීති ගන්නවා. ඊට පස්සේ අම්මා කියනවා එහෙනම් උඹලා උයාගෙන කාපල්ලා මං උයන්නේ නැහැ මේ පාස්. එතකොට තාත්තට බැරි වුණා උපන් ව්‍යාපාදී තර්ක ප්‍රහාණය කරගන්න, දරුවන්ටත් බැරි වුණා, අම්මටත් බැරි වුණා. එතකොට පුංචි දෙය. ඒක වේලක් කාලේ වුණාම පස්සේ ඊළඟ වේලේ ආයෙ වෙනස් වෙන්නේ නේ. එතකොට මේ අකුසලයේ හටගන්නේ පින්වත්නි පුංචියට. පුංචියට හටගෙන මේක අපි ගණන් නොකර හිටපන් පස්සේ මේ විසඳන්න බැරි තරම් මේක අවුලක් බවට පත් වෙනවා. ඒක හරි මේ වගේ. දැන් ඔබ දන්නවා දැන් අපි වත්ත පිටිය ලස්සනට තියන් ඉන්නවා කියමුකෝ. වත්ත පිටිය ලස්සනට තියන් ඉදි ඕන රෝස මල් හදලා, හරි මොන හරි මල් හදලා අපි දැන් වල් ගස් වැවෙන්න දෙන්නේ නැතුව තනකොළ කපලා ලස්සනට මේ තියාගෙන ඉන්නවා. අපි ඒකල ඒකේ ලස්සන තියෙන්න නම් අපි නිතර ඒ ගැන අවධානයෙන් ඉඳලා අපි ඒක නඩත්තු කරන්න ඕනේ නැද්ද? නඩත්තු කරන්න ඕනේ. සමහරට අපිට මොන හරි කටයුතු වෙලා අපි සතියක් විතර අපිට වත්ත පිටිය බලන්න බැරි වෙනවා. ඊට පස්සේ අර මල් පාතුල තිබු සුන්දරත්වය නේ චූටියට මුලින් වල් පැලයට එන්නේ. මේක අපි ගණන් ගන්න නැතුව හිටියන් පස්සේ ලොකුවට පඳුරු ගහලා වැඩලා යනවා. ඊට පස්සේ අර මල් ගහ හොයා ගන්න බෑ. ඒක මතුවලා එනවා. ඊට පස්සේ උදුරනවා කියන්නේ අමාරු දෙයක්. ලොකු මහන්සියක් ගන්න ඕන. ආන් ඒ වගේ. සමහර දේවල් ගණන් නොගෙන හිටපන් පස්සේ මේක උඩු දුවනවා. උඩු දුවපන් පස්සේ බේරන්න අමාරුයි. ඉතින් කියනවා උප්පන්නේ පාපකේ අකුසලයේ ධම්මේ උපනුපම් පාපී අකුසල ධර්මයන් ඒ භික්ෂු ඉවසන්නේ නාදි වාසීති පජහාති අතහරිනවා. විනෝදේති දුරු කරනවා, බයන්ති කරෝති නැති කළා දානවා, අනභවං ගමේදී ආයමත් හට නොගන්නා ස්වභාවයට පත් කරනවා. මේක බුදුරජාන් වහන්සේ වදාලා උන්වහන්සේ මේක තියෙන ගෝපාලක කිරි සූත්‍රයේ මහණෙනි හරක් බලන ගොපල්ලා අර තුවාල වහන්නත් ඕන. සමහරවලට තුවාල වලට මේ ඉහිඳ මැස්සෝ ඉහිඳ තියෙනවා. එතකොට වෙන්නේ බිත්තර තමයි ඉස්ලාම් දාන්නේ. ඒතර ගොපල්ලා ඕක ගණන් ගත්තේ නැත්තම්, බිත්තර ටික අයින් කළේ නැත්තම් ටික දවසක් ඇද්දි පණුව හැදෙනවා කියන එක. ඔන්න තුවාලේ පණුව කනවා. ඊට පස්සේ පණුව ඇතුළට කාගෙන යනවා. පිටින් හොඳට තිබ්බට ඇතුළ කාලා සම්පූර්ණ. එක්ක ගවයා මැරෙනවා, එක්ක මාරාන්ත දුකටපත් වෙනවා. ඒ හින්දා ගෝපල්ලාට කියනවා මේ දක්ෂ ගෝපල්ලා ඉන්නවා කියනවා. දක්ෂ ගෝපල්ලා බිත්තර දාපු ගමන් ඉක්මනට අහිං කරනවා කියන ඒ බිත්තර ටික. ඒතකොට පණුව හැදෙන්නේ නැහැ. බිත්තර අහිං කළා ඉක්මනට බෙහෙත් දානවා. බෙහෙත් දාලා වහනවා. ආන් ඒක තමයි සංවර කරනවා කියන්නේ. නිසා බෙහෙත් දාලා වැව්වා වගේ. අර බිත්තර අහිං කරා වගේ තමයි පහන ප්‍රධාන වීර්ය. ඒ කියන්නේ උපන් කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසාව විතරක ඉවත් කරන්න ඕනේ යගේ ජීවිතය තුළ. ඒ ඉවත් කරන්න ඊටාම වැදගත් දෙයක් එයා පුරුදු කරනවා. අහන් ඒක මතක තියාගන්න. ඒකට කියනවා මේ පහන සංඥාව වඩනවා කියලා. මොකක්ද ඒකට කියන්නේ? පහන සංඥාව. පහන සංඥාව වඩන හැටි බුද්ධ දේශනාවේ තියෙනවා. මේ ධර්මයේ පුරුදු කරන කෙනාට අකුසලයක් ආපුවන් පස්සේ අපි තුන් කාම විතරක ආව කියලා. කාම විතරක ආවට පස්සේ යා කල්පනා කරනවා ඔන්න මා තුල දැන් කාම විතරක හටගත්තා. කාම විතරක කියන්නේ එක්ක ඇහෙන් දැකපු ලස්සන දෙයකට ආස හට ගන්න පුළුවන්. මිහිරි කන බොන જાතිකට ආසාව එන්න පුළුවන්. ඇඳුමකට ආසාව එන්න පුළුවන්. ඒක දැඩි ලෝභය බවට පත් වුණා කියමුකෝ. අපිට එහෙම නැත්නම් අන්සතු දෙයකට අපට ආසයි තුනා. අන්සතු ඇඳුමකට, අන්සතු වස්තුවකට. දැන් අපිට මේක අයිතිත් නැහැ. මේක අපට අයිති කරගන්න එහෙම සාධාරණත්වයකුත් නැහැ. දැන් අපි මේකට ලෝභකම් කර ඉන්නවා. එතකොට අන්න ඒක ඒ වගේලට දැන් කාම විතරකයක හිතේ තියෙන්නේ. කාම විතරක ආපුවම පස්සේ පහන සංඥාව වඩන්නේ කොහොමද? දැන් සිහිනුවණෙන් ඉන්න බෑ මොනවා කරන්නත් මේකනේ. එතකොට යා තේරුම් ගන්න කියලා මෙන්න මෙහෙම. ඔන්න මා තුල කාම විතරක හටගත්තා. ඔන්න යා තේරුම් ගන්නවා. මේ බුදුරයන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන්න කලින් මේ වඩපු ක්‍රම මේක. මාතුල වුණ කාම විතරකට ගත්තා මේ කාම විතරක තමාට පීඩාව පිණිස පවතිනවා. අනුන්ට පීඩාව පිණිස පවතිනවා. දෙපැත්තටම පීඩාව පිණිසයි පවතින්නේ. මේක අකුසල් දුක් විපාක සහිතයි. ප්‍රඥාව විනාශ කරනවා. චිත්ත සමාධිය නැති කරලා දානවා. දුක පැත්තේම පවතිනවා කියලා හොඳට නුවණින් විමසන්න කියනවා. එහෙම නුවණින් විමසන්න අපේ ජීවිතවල අත්දැකීම් තියෙනවනේ. සමහරවිට අපි ආස කරන දේවල් ඔස්සේ යන්න ගිහිල්ලා නොයෙකුත් වැරදි දේවල් වලට. ඒ කියන්නේ සතුන් මැරීමට වේවා, හොරකමට වේවා පැටලිලා නැති ප්‍රශ්න අපේ ජීවිතවල හට ගන්නවා. මේ හැම එකම අපේ ජීවිතේ පාඩම බවට පත් කර ගන්න ඕන. එදත් මම මේ නොගැලපෙන දේවල් එකක් කරන්න ගිහිලා මට මේ ප්‍රශ්න නැති ප්‍රශ්න හටගත්තා. ඒ නිසා දැම්ම මම මේ කාම විතරක දුරු කරන්න ඕන. මේ දුරු කරන්න අර ක්‍රමයට තමයි. මේ කාම විතරක මට පීඩාව පිණිස පවතිනවා, අනුන්ට පීඩාව පිණිස පවතිනවා, දෙපැත්තටම පීඩාව පිණිස පවතිනවා. මේක අකුසල්, දුක් විපාක සහිතයි, ප්‍රඥාව විනාශ වෙනවා, චිත්ත සමාධිය පිණිස පවතින්නේ නැහැ. කියලා කල්පනා හොඳට නුවණින් කල්පනා කරන්න කියනවා. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා බෝසතාණන් වහන්සේ බුද්ධත්වයේ පිණිස සතිපට්ඨානෙ වඩද්දී වෙහෙස මහන්සියදී ওই විදිහට අකුසල ආපම් පස්සේ උන්වහන්සේ ওই විදිහට කල්පනා කළා සියලුම කාම විතරක ප්‍රහාණය කළා කියනවා. ওই ක්‍රමයෙන් කල්පනා කළා. ඕකට කියන්නේ පහාන සංඥා වඩනවා කියලා. ඊළඟට ව්‍යාපාද විතරක භික්ෂුවට එන්න පුළුවන්. එහෙම නැත්නම් ගිහි ශ්‍රාවකයාට එන්න පුළුවන්. ව්‍යාපාද විතරක ආපුවම හිතන්නේ තේ විදියයි. ඔන්න මාතුල දැන් ව්‍යාපාද විතරක හටගත්තා. මේ ව්‍යාපාද විතරක තමාට පීඩාව පිණිස පවතිනවා. ඊළඟට අන් අයට පීඩාව පිණිස පවතිනවා. දෙපැත්තටම පීඩාව පිණිස පවතිනවා. මේක අකුසල් දුක් විපාක සහිතයි. චිත්ත සමාධිය ඇති කරන්නේ ප්‍රඥාව විනාශ කළා දානවා කියලා එයා කල්පනා කරනවා. එහෙම කල්පනා කරද්දී එයාගේ ජීවිතයේ තියෙන ව්‍යාපාද විතරක සියල්ලම දුරු වෙලා යනවා. ඊළඟට පින්වත්නි විහිංසාව විතරක භික්ෂුවගේ හිතේ හටගන්න පුළුවන්. විහිංසාව විතරක කියන්නේ අනුන්ට හිංසා කරන්න, පීඩා කරන්න, අනුන්ට දුකක් දෙන්න හිතවිලි එන්න පුළුවන්. ආන් එතකොටත් එයා තේරුම් ගන්න ඕන මා තුළ දැන් විහිංසාව විතරක හටගත්තා. මේ විහිංසාව විතරක තමාට පීඩා පිණිස පවතිනවා. අන් අයට පීඩා පිණිස පවතිනවා. දෙපැත්තටම මේකෙන් පීඩාවක් උපද්දලා දෙනවා. එතකොට මේක අකුසල් දුක් විපාක සහිතයි. චිත්ත සමාධිය පිණිස පවතින්නේ නැහැ. ප්‍රඥාව විනාශ වෙලා යනවා කියලා එයා කල්පනා කරද්දී එයාගේ විහිංසාව විතරක ප්‍රහාණය වෙනවා. බුදුරන් වහන්සේ මේ විදිහට සියලුම විහිංසාව විතරක ප්‍රහාණය කළා කියනවා. ඊළඟට උපනුපන් ලාමක අකුසල් දහම් තියෙන්න පුළුවන්. ඊර්ෂ්‍යාව වෙන්න පුළුවන්, එකට එක කිරීම වෙන්න පුළුවන්, හිතේ දැඩි බව වෙන්න පුළුවන්, මාන්නය වෙන්න පුළුවන්. මේ වගේ ලාමක අකුසල් දහම් තියෙනවා. ඒ අකුසල් දහම් හටගනිද්දී ඒ භික්ෂුව ඒවා ප්‍රහාණය කරනවා. ඒවා ඉවසන්නේ දුරු කරලා දානවා, අතහරිනවා, අභාවයට පත් කරනවා, නැත්තර නැති කරලා දානවා. බුදුරයන් වහන්සේ කාලේ එක භික්ෂුවක් හරි පුදුමයි මේ කීලි සට ගන්න හැටි. එක භික්ෂුවක් සෝහනට ගියා අසුබ නිමිත්තක් ගන්න භාවනා කරන්න. ඒතර ගියන් පස්සේ දැන් භික්ෂුවගේ කාන්තාවකගේ මල සිරුරක් දාලා තිබුණා සෝහනේ. දාලා තිබ්බන් පස්සේ මේ භික්ෂුව දැන් මේ මල සිරුර දිහා බලාගෙන හිටියා අසුබ නිමිත්ත ගන්න. දැන් සංසාරේ පුරාවට මේ සුබ වශයෙන් බලපු එහෙම පුරුදු වෙච්ච හිතක් නේ අපිට තියෙන්නේ. අසුබයට පෙරලනවා කියන්නේ මේක ලොකු ප්‍රාතිහාරයක් වගේ දෙයක්. අසුබ නිමිත්ත ගන්න බලාගෙන හිටියට සිද්ධ වුණේ හාත්පසින් හිතපු නැති දෙයක්. මොකක් සිද්ධ වුණේ? සුබ නිමිත්ත ආවා. රාගේ හටගත්තා. රාජදත්ත කියන රහතන් වහන්සේට රහත් වෙන්න කලින් වෙච්ච සිද්ධිය. උන්වහන්සේ කියනවා මම ඒ වෙලාවේ මේ මලකුණ දිහා මේ කිලිස් වලින් අන්ධ වෙච්ච කෙනෙක් වගේ මම බලාගෙන හිටියේ. අසූචි වැගිරෙන, පණුව උතුරන මලකුණ දිහා මම එහෙම බලාගෙන හිටියා. එතකොට දැන් අර සීයේ පුරුදු කරලා තිබ්බනේ කලින්. ඒක යම්කිසි ඒක වාසනාවට පිහිටියා. ටිකක් වෙලා යද්දි භික්ෂුවට තේරුණා මට වැඩේ වැරදුනා කියලා. උන්වහන්සේ කියනවා බතක් ඉදෙන වෙලාවකටත් වඩා අඩු කාලයකදී මං එතනින් ඉවත් වුණා. දැන් ගොන් කාමිතකට තමයි හටගත්තේ. අතර කොච්චර සංවේගයක් හටගන්න ඇද්ද ඒ සිද්ධියෙන් පස්සේ. මොකද උන්වහන්සේ කියනවා මේ වගේ පාපී මලකුණක් දැකදී සාමාන්‍යයෙන් ඕන කෙනෙකුට හටගන්නේ පිළිකුලක්. නමුත් මට ඊට හාත්පසින් වෙනස් දෙයක් සිද්ධුනේ. මට රාගය හටගත්තා කියලා. කොච්චර සංවේගයක් ඉන්නේ නැද්ද? ඉතින් උන්වහන්සේ පැත්තකට ගියා. හොඳ මං හිතන්නේ වීරියක් විතර අරන් යන්නේ නැති ගිහිල්ලා ඒ සෝහනෙම පැත්තකින් පළඟක් බැඳගෙන වාඩි වුණා. වාඩිලා අර කාම විතරක ප්‍රහාණය කළා. ඒ වෙලෙම පැය භාගයක් වගේ ඇතුළත සියලු කෙලෙස් නැසලා අරහත්ත්වයටපත් වුණා. බලන්න තුන් මේ වීර්යයෙන් කරන මේ ප්‍රාතිහාර්ය වීර්යය නිතර පාවිච්චි කළේනේ. ඒතකොට මේ වීර්ය පාවිච්චි කරන යාට ධර්මඥානෙ ඕන. ඉතින් මේ විදිහට අකුසල් ප්‍රහාණය කිරීම පිණිස ගන්නා වීර්යයට කියනවා පහාන පදාන වීර්ය. ඊළඟට බුදුරජාන් වහන්සේ විස්තර කරනවා කතමංච බික්කවේ භාවනප්පදානං. මහණෙනි භාවනා වශයෙන් වඩලා වැඩිම පිණිස කරන්න තියෙන වීර්යය මොකද්ද? ඔන්න ඒක ටිකක් ගැඹුරු එකක් උනාට විස්තර කරන්නේ. ඉද බික්කවේ බික්කු සති සම්බොජ්ජංගම් භාවේති. මහණෙනි මේ ශාසනයේලා භික්ෂුව සති සම්බොජ්ජංගේ වඩනවා. බොජ්ජංග වඩනවා. කොහොමද වඩන්නේ? විවේක නිස්සිතං, විරාග නිස්සිතං, නිරෝධ නිස්සිතං, වොස්සග්ග පරිණාමෙන්. සතර සතිපට්ඨානයේ තුල සිහිය වඩනවා නීවරණ සංසිඳුවගෙන. ඒ කියන්නේ නීවරණ වලින් හිත පීඩාවටපත් වෙන්නේ නැත්නම් එතන තමයි නීම විවේකී තියෙන්නේ. අන නීවරණ සංසිඳු විවේකයෙන් යුතුව මේ සති සම්බොජ්ජංගේ වඩනවා. විවේක නිස්සිතං, විරාග නිස්සිතං, නොඇල්මින් යුතුව. ඒ කියන්නේ මෙයා ජීවිතේ කිසිම දෙයකට ඇලෙන්නේ නැහැ. විරාග නිස්සිතං, නිරෝධ නිස්සිතං, ඒ කියන්නේ ඇල්ම දුරුවීම දකමින් වඩන්නේ. ඒ කියන්නේ මේ සතිපට්ඨානෙ හොඳට ඉහළට වැඩෙන කෙනෙකුට තමයි මේ විදිහට වඩන්න පුළුවන්. නිරෝධ නිසිතා වොස්සග්ග පරිණාමෙන් නිවනට නැඹුරු වෙලා සති සම්බොජ්ජංගේ වඩනවා. අපි තුන් දැන් කායानुපස්සනාව ගත්තොත් එහෙම අසුභ භාවනාව වෙන්න පුළුවන් එයා වඩන්නේ. එහෙම නැත්නම් ධාතු මනසිකාරය වඩනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් නවසීවතික වඩනවා වෙන්න පුළුවන්. වඩන්නේ මේ පංච නීවරණය සංසිඳුවලා. අන්න ඒකට කියන විවේක නිසිතා. ඊළඟට විරාග නිසිතා. දැන් අපි තුමු නවසීවතික වඩනවා කියලා. නවසීවතික මෙයාගේ හිත හොඳට පිහිටන්න මේ ජීවිතයේ කිරී තියෙන ඇල්ම ටික ටික දුරු වෙන්න ගන්නවා. ආන්ගේ ඇල්ම දුරු වීම ඇසුරු කරගෙන තමයි මේ වඩන්නේ සති සම්බොජ්ජංගේ. නිරෝධ නිසිතා. දැන් එයාම තීරුම් ගන්නවා මගේ ජීවිතයේ මේ ආධ්‍යාත්මික බාහිර කෙරෙහි යම් කිසි ආලයක් තිබ්බද, තෘෂ්ණාවක් තිබ්බද, ඒක දැන් ටිකෙන් ටික නිරුද්ධ වෙනවා කියන කේ භික්ෂුව ප්‍රඥාවෙන් දකින්නවා. ඒක කියන නිරෝධ නිසිතා වොස්සග්ග පරිණාමෙන් නිවනටම නැඹුරු වෙලා සති සම්බොජ්ජංගේ වඩනවා. ආන් ඒකට කියනවා භාවනා අපදාන. ඊළඟට භික්ෂුව වඩනවා ධම්මවිචේ සම්බොජ්ජංගම් භාවේති. මේ ධර්මයේ නුවණින් විමසනවා. අනිත්‍ය හැටියට විමසනවා, දුක් හැටියට විමසනවා, අනාත්ම හැටියට විමසනවා. දැන් අසුභ භාවනාව නම් කෙනෙක් වඩන්නේ අසුභ භාවනාව තුළ හිත හොඳට සමාධිමත් වුණා කියමුකෝ. එතකොට එයා කේස් ලෝම් නියපොතු දත් සමාධි මේ කුණප කොටස් 32 මුල් කරගෙන තමයි මේ අසුභ භාවනාව වඩන්නේ. දැන් මේ වැඩිම තුලත් හිත සමාධිමත් වෙද්දී එයාට තියෙනවනේ කායික සැහැල්ලුව, සැපය ආදී දේවල් මේ ප්‍රණීත ධර්මයන් තියෙනවනේ. ඒකට පවා එයා ඇලෙන්නේ නැහැ. ඒකට පවා ඇලෙන්නේ නැතුව අනිත්‍ය හැටියට, දුක් හැටියට, අනාත්ම හැටියට බලනවා. ආන් ඒකට එතකොට ධම්මවිචය කරන්නේ. ධම්මවිචේ සම්බොජ්ජංගේ වඩනවා. ඒකත් එයා නීවරණ සංසිඳීම ඇසුරු කලන් වඩන්නේ. විවේක නිසිතා, විරාග නිසිතා, නොඇල්මෙන් යුතුව, නිරෝධ නිසිතා, ඇල්ම නිරුද්ධ වීම ඇසුරු කරගෙන වොස්සග්ග පරිණාමෙන් නිවනට නැඹුරු වෙලා ධම්මවිචේ වඩනවා. එතකොට මේ වැඩිම තුල මෙයාට හට ගන්නවා මේ වීරිය හට ගන්නවා. දැන් මෙයාගේ ජීවිතයේ මේ සතිපට්ඨානෙ වැඩිද්දි දැන් හොඳට නීවරණ සංසිඳිලා සිතේ කම්මැලිකමක්, කයේ අපහසුවක්, පීඩාවක් මුකුත් නැහැනේ. හොඳට වීරිය හට ගන්නවා. ඒ වීරියත් ඊට පස්සේ වඩන්නේ නීවරණ සංසිඳීමෙන් යුතුව, නොඇල්මෙන් යුතුව, ඇල්ම නිරුද්ධ වීම දකිමින් නීවරණට යොමු කරගත්ත වීරිය වඩනවා. අන්න එතකොට වීරිය සම්බොජ්ජංගේ. ඊළඟට යාට හට ගන්නවා මේ ජීවිත අවබෝධයත් එක්ක ඇති වෙන ප්‍රීතිය ආදී. ඒ සමාධිය තුල ප්‍රීතියක් තියෙනවා. ජීවිතේ අවබෝධය කරා යද්දිත් එයාගේ ජීවිතේ ප්‍රීතිය එනවා. ඒ ප්‍රීතියටත් එයා ඇලෙන්නේ නැහැ. දැන් සාමාන්‍යයෙන් බොජ්ජංග වැඩිච්ච නැති කෙනෙක්ට සමාධියක් එකපාර ආවොත් එයා ඒ ප්‍රීතියට හරි ආස කරනවා. මට කවදාකවත් ආව නැති ප්‍රීතිය, සැපයක් ආවේ මං හරි ආසයි ඒකට. ඉතින් මට දැන් ඒක නැතුව ගිය කියලා තමයි දුක් වෙන්නේ ඒක. එතකොට මේ කියන්නේ ලොකුඩා අනිත්‍ය දුක්ඛ අනාත්ම හැටියට අවබෝධය තුල වඩන ප්‍රීති සම්බොජ්ජංගේ. ඒකටත් එයා කෙලිසුන්ගෙන් ඇලෙන්නේ නැහැ. ඒ ප්‍රීතිය හැටියටම දැකලා වසඟ වෙන්නේ නැතුව අවබෝධය කරා යන විදිහට ඒක වඩන්නේ. ඒ විදිහට වඩනවා. ඊට පස්සේ යාට හට ගන්නවා ප්‍රීතියට පස්සේ පස්සද්ධි සම්බොජ්ජංගේ. සීත කය දෙකම සැහැල්ලු වෙනවා. ඒ සැහැල්ලු වීමටත් එයා වසඟ වෙන්නේ නැහැ. ඒකත් නීවරණ සංසිඳුව කරන නොයල්බෙන් යුතුව, ඇල්ම නිරුද්ධ වීම දකින නිවන නැඹුරු කරලා නැඹුරු වෙන විදිහට වඩනවා. ඊළඟට එයාට ඇති වෙනවා සමාධිය. සමාධි සම්පෝඥංගේ වඩනවා. ඒ සමාධිය තුල දකින්නත් අනිත්‍ය දකින්නවා, දුක දකින්නවා, අනාත්ම දකින්නවා. ඊළඟට හේතුඵල ධමයෙන් හටගත්ත සැපයක් මෙතන තියෙන්නේ. හේතුඵල ධමයෙන් හටගත්ත විඳීම් මෙතන තියෙනවා. හේතුඵල ධමයෙන් හටගත්ත චේතනාත්මක සකස්වෙච්ච සංස්කාරයන් මෙතන තියෙන කියලා දකින්නවා. එතකොට හේතුත් දකින්නවා, ඵලත් දකින්නවා. අන්න එතන අනිත්‍ය දුක්ඛ අනාත්ම යට හොඳට ප්‍රකටව තේරුම් ගන්න පුළුවන්. එතකොට මේ සමාධියට ඇල්ලෙන්නේ නැහැ. ඊට පස්සේ ජීවිත අවබෝධය කරා මෙහෙවද දැන් ඇති වෙනවා ප්‍රඥාව. ජීවිත අවබෝධය ඇති වෙනවා. ඒ අවබෝධයට ඇලෙන්නෙත් නැහැ. ඔන්න උපේක්ඛා සම්පෝඥංගේ වඩනවා. විවේකී අසුරු කරගෙන, ඊළඟට විරාගයේ අසුරු කරගෙන, ඈල්ම නිරුද්ධ වීම අසුරු කරගෙන, නිවනට නැඹුරු කරගෙන ජීවිත අවබෝධය වඩනවා. සාමාන්‍යයෙන් ඒ ලොකුවට වැඩිච්ච නැති කෙනෙක්ගේ ජීවිතයේ පුංචි හරින් ප්‍රඥාවක් ආවොත් එයා ඒකට ආසා කරනවා. මේකෙම නෑ ඉහළට මේ ධර්මයේ දියුණු කරද්දී එයා ප්‍රඥාව හැටියටම දකිනවා මිසක් ඒකටවත් ආසා කරන්නේ නෑ. ඔන්න ඔය බොජ්ජංග භාවනාව වඩනවා. ඒකට කියනවා භාවනා ප්‍රධාන වීර්යය. ඒ කියන්නේ භාවනා වශයෙන් වඩන්න තියෙන්නේ. ඒතර බලන්න මේ වීර්යය කියන්නේ මේ එකම විදිහකින් වඩන්නේව නෙමෙයි. එක වීර්යයක් තියෙනවා සංවර කරලා කිරීම තුල ඒ වීර්යය වැඩෙන්නේ. තව වීර්යයක් තියෙනවා කෙලෙස් ප්‍රහාණය කිරීම තුල ඒ වීර්යය වඩන්නේ. තව එකක් තියෙනවා සමථ විදර්ශනා වශයෙන් භාවනා කිරීම තුල ඒ වීර්යය වඩනවා. ඊළඟ හතරවෙනි එක බුදුරයන් වහන්සේ දේශනා කරනවා කතමංච බික්කවේ අනුරක්කනා පදානං. මහණෙනි යමක් රැක ගැනීම තුල ආරක්ෂා කිරීම තුල වඩන වීරිය මොකද්ද? මේක හරි වටින එකක් ඈ ඉගෙන ගන්න මේක. ඉද බික්කවේ බික්කු උප්පන්නම් බද්දකං සමාධි නිමිත්තං අනුරක්කති. මහණෙනි මේ ශාසනයේ භික්ෂුව තමාන්ට උපන්නා වූ භද්‍ර වූ කියන්නේ සුන්දර වූ සමාධි නිමිත්ත ආරක්ෂා කරන කෙනෙක් බවට පත් වෙනවා. ඒ කියන්නේ කෙනෙකුට දැන් සමාධිය හට ගන්න පුළුවන්. ඊට පස්සේ බුදුරණන් විස්තර කරනවා අට්ටික සංඥා. අට්ටික සංඥාවෙන් සමාධිය හට ගන්න පුළුවන් සමාධි නිමිත්ත. පුලවක සංඥා. පුලවක සංඥාව කියන්නේ මලමිනියක් කුණුනම් පස්සේ ඉදිමිලා කුණුනම් පස්සේ පණුව ගන්නවා මේකට. ආන් මේ පණුව කමින් ඉන්න අවස්ථාවේ තුල ඒ සමාධි නිමිත්ත අරගෙන භික්ෂුවක් වඩනවා. ඒ කියන්නේ මුත ශරීරයක් පණුව ගහලා තියෙන ආකාරය මෙනෙහි කරමින් වඩන සංඥා පුලවක සංඥා. විනීලක සංඥා. මුත ශරීරයක් ඉදිමිලා නිල් වෙන්නේ. ආන් ඒකට කියනවා විනීලක සංඥා. විභුබ්බක සංඥා. ඒ කියන්නේ අර නව ద్వාරයෙන් සැරව ඕජාව වැගිරෙනවනේ. ඒකට කියනවා විපුබ්බක සංඥා. ඊළඟට විච්ඡිද්දක සංඥා. විච්ඡිද්ද කියන්නේ මృత ශරීරයක් මැරිලා ඒ ඉදිමිලා අන්තිමට මේකේ අර සිදුරු හට ගන්නවා තනින් තන කුණු වෙලා. ආන් ඒ සංඥාව අරගෙනත් භාවනාව වඩනවා. උද්දුමාතක සංඥා. ඉදිමිලා ගියපු මල සිරු සංඥාව. ඔන්න ඔය මොනවා හරි සමාධි නිමිත්ත අභික්ෂු උපද්ද ගත්තොත් එහෙම ආන් ඒක ආරක්ෂා කරනවා බද්දරු සමාධි නිමිත්ත. හරි වටින එකක් ඔය කියන්නේ යංකජ සමාධි නිමිත්තක් අපි උපදවා ගත්තොත් එimhe ඒක ඊටාම කැපකිරීමකින් යුතුව රැක ගන්න ඕන එක. ඒක බොහෝ උපකාරයි. ඒ රැක ගන්න වීර්යයක් ඕන. මොකද බෑ නොගැලපෙන දේවල් වලට ගියොත්, ඉන්ද්‍රිය අසංවරයට ආදීට ගියොත්, ඊළඟට එයා මේ කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසාව විතරක හිතන්න ගියොත් එimhe මේ සමාධි නිමිත්තට හානි වෙනවා. ඒ නිසා මේවා සංවර කර අර උපන්නා වූ සමාධි නිමිත්ත ආරක්ෂා කරන්න ඕන. බුදුරයන් වහන්සේ විස්තර කරනවා ඉදං උච්චති බික්කවේ අනුරක්කන පදානං. මහන්නේ මේක තමයි අනුරක්කන ප්‍රධාන වීරිය කියලා කියන්නේ. ඉතින් බුදුරයන් වහන්සේ විස්තර කරනවා ඉමානිකෝ බික්කවේ චත්තාරි පදානානීති. මහන්නේ මේක තමයි සතර ආකාරූ ප්‍රධාන වීරිය වැඩි වීම. දැන් එතකොට මතකද? පළවෙනි එක සංවර වශයෙන් වඩන ප්‍රධාන වීරිය. දෙවෙනි එක ප්‍රහාණ ප්‍රධාන වීරිය. කෙලෙසුන් ප්‍රහාණය කිරීම වශයෙන් වඩන වීරිය. තුන්වෙනි එක භාවනා ප්‍රදාන වීර්ය. සමථ විදර්ශනා වශයෙන් භාවනා වැඩිම තුල වඩන වීර්ය. ඊළඟට රැක ගැනීම ආරක්ෂා කිරීම තුල වඩන වීර්ය අනුරක්කනා ප්‍රදාන වීර්ය. දැන් අර සතර සම්‍යක් ප්‍රදාන වීර්යලත් තියෙනවනේ. uppannānaṁ kusalānaṁ dhammānaṁ titiyā asammōsāya bhīyo bhāvāya vīpullāya භාවනාය පරිපූර්ණය කියලා. අන්න උපන් කුසල් දහම් පවත්වා ගැනීම පිණිසත් මුලා නොවීම පිණිසත් මෙයා මේක රැක ගන්න ඕන. මහන්නේ මෙන්න මේක තමයි කියනවා මේ සතර ආකාරූ ප්‍රධාන වීර්ය වැඩි වීම කියලා කියන්නේ. ඉතින් බුදුරයන් වහන්සේ ඊට පස්සේ විස්තර කරනවා ගාතාවක් කියන උන්වහන්සේ දේශනා කරනවා සංවරෝච පහානංච භාවනා අනුරක්කනා ඒතේ පදානා චත්තාරු දේසිතා ආදිච්ච බඳුනා. මේ සංවර වීමත් ප්‍රහාණය වීමත් භාවනා කිරීමත් ඊළඟට අනුරක්ෂණා වශයෙන් වැඩි වීමත් කියන මේ සතර ආකාරූ ප්‍රධාන වීර්ය ආදිච්ච බන්දු තථාගතයන් වහන්සේ විසින් දේශනා කළා කියනවා. යේහි බික්ඛු ඉදතාපි khයන් දුක්ඛස්ස පාපුනාති. යම්කිසි භික්ෂුවක් ඔය සතර ආකාරූ ප්‍රධාන වීර්ය නියමාකාරයෙන්ම වඩනවා නම් ආන් එයා සියලුම කෙලෙස් ප්‍රහාණය කළා සියලු දුකින් නිදහස් වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා කියලා. මේ විදිහට උන්වහන්සේ දේශනා කරනවා. ඒකට බලන්න මේ සතරාකාරූ ප්‍රධාන වීර්යය තුල සම්පූර්ණයෙන් කෙලෙස් දුරු කිරීම දක්වාම අරහත්ත්වයේ දක්වාම දියුණු කරන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ශ්‍රාවකෝ මේක තමයි කළේ. මේ සතරාකාරූ ප්‍රධාන වීර්යය දියුණු කරා. තමාගේ ජීවිත තුල වැඩුවා. අනේ වැඩිම තුල සියලුම ආශ්‍රව සේවීම කරා ගමන් කරා. අරහත්ත්වයටපත් වුණා. ඊළඟට අපි ගත්තොත් දැන් බුද්ධ කාලෙ විතරක් නෙමෙයි ආනුරාධපුරයේ ගොඩාක් රහතන් වහන්සේලා බිහි වුණානේ. ඒ බිහි වුණේ මේ සතරාකාරූ වීර්ය වැඩිම තුල. ඉතින් මේ නිසා පින්වත්නි වීර්ය ගලපා ගන්නවා කියන්නේ අපේ ජීවිතේට ඔන්න ඔය විදිහට වීර්ය පුරුදු පුහුණු කිරීම. ඉතින් ඒ සඳහා අපිට ලොකු කැපකිරීමක් කරන්න සිද්ධ වෙනවා. ඒ කැපකිරීම කරන්න ශ්‍රාවකයා දක්ෂ වුණොත් අන්න එයාට මේ ගෞතම සාසනය තුල සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් ආදී මාර්ගඵල කරා යන්න වාසනාව උදා වෙන්න පුළුවන්. ඉතින් මේ නිසා අපි හොඳට මේක තේරුම් අරගෙන අපගේ ජීවිතේ මේ ධර්මයේ හොඳට ගලප ගන්න ඕන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ. මේ ධර්මයේ ගලපා ගැනීම තුල තමයි අපිට මේ ධර්මයේ තුල සදාතනික පිළිසරණ සලසාගෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා දුකින් නිදහස් වීමේ වාග්ය සැලසෙන්නේ. ඉතින් මේ නිසා අපි සියලු දෙනාට ආශිර්වාද කරනවා සෑම සියලු දෙනා තුලම බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ සතරාකාර ප්‍රධාන වීර්යය දිනු කරගෙන මේ ගෞතම සාසනය තුලදී මුතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සියලු දුකින් නිදහස් වී අමා මහ නිවන සාක්ෂාත් කිරීමේ පරම දුර්ලභ වාසනාව උදා වේවා කියලා සාදු කියනවා.